සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම හදන්නේ අමුද්‍රව්‍ය දෙකකින් පොඩ්ඩක් දෙන්න ගෙදරදීම චීස්. ගොඩාක් අය අවුරුද්දට අඩු බබාලට දෙන්න පුළුවන් චීස් එකක් ගැන මගෙන් අහලා තිබ්බා. ඉතින් මම අද මේ හදන චීස් එක අවුරුද්දට අඩු වැඩි ඕනම් බබෙක්ට දෙන්න පුළුවන්. ඉතින් එහෙනම් අපි හදමු චීස් එක. පොඩ්ඩට අලුතින් කෑමක් හදමුකෝ. මම ඔයාලට දැනගන්නවා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා මේ විදිහට බෙල් අයිකන් එක ක්ලික් කරන්න. බබාට කෑම YouTube channel එකේ බබාගේ වයස අනුව බබාට දෙන්න පුළුවන් කෑම වර්ග, වර වැඩි වෙන කෑම වර්ග, කෙටි වේල සඳහා කෑම වර්ග පිළිවෙලකට බලා ගන්න ඕන නම් අපේ channel එකේ බබාගේ පින්තූර ක්ලික් කරලා paste ක්ලික් කරන්න. අපිට මේකට ඕන වෙන දේවල් තමයි fresh milk ලීටර් එකක් ඕන වෙනවා. ඊට අමතරව ඕන වෙන්නේ දෙහි මේස හැඳි තුනක්. මුලින්ම මම කිරි ටික මේ වගේ භාජනයකට දාලා ලිපෙන් තියා ගන්නවා. ලිපෙන් තියාගෙන අඩු ගින්දරේ මේක රත් කරගන්නවා. ගින්දර වැඩි කරගන්න එපා, අඩු ගින්දරේ රත් කරගන්න. කිරි ටික ටිකක් රත් වෙනකොට ඕගලන්ට පෙනේ මෙන්න මේ විදිහට වටේට බුබුලු දාගෙන එනවා. අන්න ඒ ගානට කිරි එක රත් වුණාම ඇති. ඊට වඩා කිරි එක රත් කරන්න එපා. ඒ ගානට කිරි එක රත් වුණාම ඔයාලා දෙහිුෂ හැඳ ගානේ කිරි එකට එකතු කරගන්න. දෙහිුෂ ටික ඔක්කොම එකපාර එකතු කරගන්න එපා. දෙහිුෂ හැඳක් එකතු කරගෙන හොඳට කිරිය කලවම් කරන්න. දෙහිුෂ හැඳක් එකතු කරගත්තට පස්සේ අපි ලිප ඔෆ් කරගන්න ඕන. ඔයාලට බලා ගන්න පුළුවන් දෙහි එකතු කරගත්තට පස්සේ කිරි මෙන්න මේ විදිහට කැටි ගැහෙනවා. ඊළඟට මම ආපහු දෙහිුෂ ටිකක් එකතු කරගන්නවා. මේ විදිහට ඔයාලා දෙහිුෂ හැඳි තුනම එකතු කරගන්න. දෙහිුෂ මේස හැඳි තුනම එකතු කරලා මේ විදිහට කලවම් කරගත්තාම ඕගොල්ලන්ට පෙනේ කිරි ටික උඩට මතු වෙලා වතුර ටික යටින් තියෙනවා. මේ වෙලාවේදී අපි කිරි ටික පෙරා ගන්න ඕන. මම දැන් මේ විදිහට කිරි ටික පෙරා ගන්නවා. මම දැන් මේ කිරි ටික අයින් කරගෙන ඉතුරු ටිකත් පෙරා ගන්නවා. ඒ විදිහට පෙරාගත්ත කිරි ටික මම භාජනයක් උඩින් මේ වගේ පිරිසුදු රෙදි කෑල්ලක් දාගෙන ඒකට එකතු කර ගන්නවා. මේ විදිහට රෙදි කෑල්ලකට දාගත්තට පස්සේ මම මේකේ දෙහි යුෂවල රස තියෙනවා. ඒ නිසා දෙහි රහ අයින් වෙන්න මේක මම වතුරෙන් දෙතුන් වතාවක්ම හොද ගන්නවා. දෙහි රසය යනකල්ම හොද ගන්න ඕන. චීස් ටික හොද ගන්නකොට මඳ උණුසුම් වතුර තමයි පාවිච්චි කරන්න ඕන. දෙහි රස නැති වෙන්න චීස් ටික හොදගත්තට පස්සේ චීස් වල තියෙන වතුර ගතිය නැති වෙන්න මේ විදිහට හොඳට මිරිකලා වතුර ටික අයින් කර ගන්න. පුළුවන් තරම්ම වතුර අයින් කර ගන්න. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ වතුර මිරික ගත්තට පස්සේ චීස් ටික. ඊළඟට තියෙන්නේ අපිට චීස් ටික බ්ලෙන්ඩ් කර ගන්න. චීස් ටික බ්ලෙන්ඩ් කර ගන්නකොට මේ විදිහට කෑලි කෑලි වලට කඩලා දා ගන්න. මේ වෙලාවේදී ඔයගලන්ට කැමති නම් චීස් වලට ලුණු එකතු කර ගන්න පුළුවන්. අවුරුද්දට අඩු බබෙක් ඉන්නව නම් ලුණු එකතු කර ගන්න එපා. අවුරුද්දට වැඩි බබෙක් ඉන්නව නම් ලුණු එකතු කර ගන්න. මට ඉන්න අවුරුද්දට වැඩි බබෙක් ඉඳ මම ලුණු චුට්ටක් එකතු කර ගන්නවා. මේ තියෙන මම බ්ලෙන්ඩ් කරගත්ත චීස් ටික. චීස් ටික හොඳට ක්‍රීම් වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න. මේ විදිහට හදාගත්ත චීස් ටික ඔයගලන්ට පුළුවන් කප් එකකට දාලා හොඳට වහලා ෆ්‍රිජ් එකේ දාලා තියා ගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේ විදිහට හදාගත්ත චීස් එකෙන් බබාලා කෑම එක තවත් රසවත් කරන්න. බබාට හදලා දෙන එකේ කෑම වර්ගවලට චීස් එකතු කරලා. ඉතින් අද අපි මේ හැදුවේ ක්‍රීම් චීස් එකක් නිසා ප්‍රොසෙස් චීස් වලට වඩා රසේ පොඩි වෙනසක් තියෙනවා. තවත් දවසක මම ඔයගලන්ට ප්‍රොසෙස් චීස් හදන වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. ඒ වගේම මේ චීස් එක අපිට පුළුවන් රොටි, පාන්, බිස්කට් වගේ දේක බටර් වගේ තවරලා වුණත් බබාට දෙන්න. මේ විදිහට හදාගත්ත මේ ක්‍රීම් චීස් එක අපිට ෆ්‍රිජ් එකේ යට කොටසේ දාලා සතියක් තියාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් මේ චීස් එක හදලා බබාලට රස බලන්න දෙන්න. අපි තවත් අලුත් කෑම රෙසිපි වීඩියෝ එකකදී ආයෙත් දවසක හම්බ වෙමු. එතකල් ඔයගලන්ට සුබ දවසක්. ඒ වගේම අපේ subscribe කරන්න, තමතක කරන්න එපා.